මම ක්‍රිකට් පාලක බණ්ඩලේට යනකොට හිටියේ ජයන්ත ධර්මදාස මහත්මයා සභාපති. ඊට පස්සේ අර්ජුන රණතුංග මහත්මයා ආවා. ඊට පස්සේ අර්ජුන රණතුංග මහත්මයා ඇරියා. ඇරියට පස්සේ සම්පූර්ණ පාලනය ගත්ත ක්‍රීඩා අමාත්‍යතුමා සහ නිසි බලධාරීන් පත් කරලා මට මතකයි මම මාස 3ක් විතර මම ලීගල් ඩිපාර්ට්මන්ට් හෙඩ් ඔෆ් ලීගල් ඇන් එච්.ආර්. මම මේ පුටුව කරක් කරක මේ මගේ කාමරේට ලා පඩි අරගෙන ආපහු ගෙදර යනවා එනවා ඔක්කොම කරන්න එළියෙන්. නඩ සියලුම ලීගල් සියලුම නීති මේ කටයුතු කර සිදු කරේ එළියෙන්. මම උදේට එනවා දවල්ට කනවා ආයෙ ඉන්නවා මට පඩි හම් වෙනවා මම යනවා. ඉතින් මට දෙන්නේ නැහැ. මොකද යම් කිසි හේතුවක් උඩ වැරදි වැඩවලට බෑ කියන හින්දා. ඉතින් මේ වගේ තත්ත්වයක් සාම ඒක මම හිතන්නේ ක්‍රිකට් මේ අපේ ක්‍රිකට් බෝඩ් එකේ එක සාමාන්‍ය දෙයක්. මිලියන ගණන් දෙනවා. ඉතින් අපි දන්නා මේ මිලියන ගණන් කොහාට කොහාට බිඳිලා බිඳිලා කොහොම කොම ශාස් විදියට ඔක කැඩලා බිඳිලා යනවාද කියලා. ඉතින් අපි දන්නතු එක කියන්න බෑ හරියට. නමුත් ඉතින් මේක ජාතික අපරාධයක්. ඉතින් මේවා සාමාන්‍යයෙන් වෘද්ධකට කරන දෙයක් තමයි ඔබ. අමිල තරහින් මම ප්‍රශ්නයක් අහන්නේ ඉතුමාගේ මගේ පුද්ගලික ප්‍රශ්නයක් මේ දන්න තින්දයි අහන්නේ. දැන් අපි දැන් මෙතන කතන්දරයක් යනවා. දැන් අර මහත්මයා අහපු ප්‍රශ්නයට සාමානුකූල ප්‍රශ්නයක් මේ. දැන් කතන්දරයක් තියෙනවා මිලියන් 300කට 400කට වැඩිය ගෙවලා තියෙනවා කියලා ගිය අවුරුද්දට ලීගල් ෆීස් නඩු පහකට. ඔව් නඩු පහකට විතරයි මං අහන්නේ නීතිතුමාගෙන්. දැන් ඕක පිටට ගෙව්වහම ඕකෙන් කික් බෑක් එකක් ආයෙ එන්න පුළුවන්ද මේ ඕක ගෙවන කෙනාට? ඕකද කොන්ත්‍රාක්ට් එකක් වගේ තමයි අපි කියමු පාරක් හදන්න කොන්ත්‍රාක්ට් එකක් දෙනවා කියලා. ආට හරි පාලමක් හදන්න මොකද්ද වෙන්නේ කියලා අපි දන්නවනේ. මම හිතන්නේ එතන තමයි ප්‍රශ්නේ උත්තරේ දෙන්නේ. ඔව්